අයිබෝන් ඉතින් අදත් මේ දවසේ කතා කළ යුතු වැදගත් කරුණු කීපයක් අරගෙන ඉතාම කෙටි වීඩියෝවක් ආවේ. අපි දන්නවා රටේ තරුණ සීග්‍රේ තරුණයන් තරුණියන් වෘත්තීය වේදීන් උගත් බුද්ධිමත් පිරිස සියලු දෙනාම මේ විදේශගත වීමේ ලොකු ප්‍රවණතාවය මේ දවස්වල දක්වනවා. මොකද මේ අපි දැක්කා බත්තර මුල්ල ගමන් බලපත් ඉකුත් කරන ප්‍රධාන කාර්යාලය කුරුණෑගල ගාල්ල මාතර වගේ ලංකා පුරාම ප්‍රාදේශීය කාර්යාල ළඟ පවා සෑහෙන පෝලිම් තිබ්බ පහුගිය සතියේ මේ ගමන් බලපත්‍රය හදාගන්න විදේශ ගමන් බලපත්‍රය හදාගන්න ඉතින් වෙලා දැක්කේ නැති ප්‍රවණතාවයක් මිනිස්සුගේ තියෙනවා ජනතාවගේ මේ රටින් යෑමේ මේ රට මිනිසුන්ට පාලා තියෙන මොකද නිසි ඇගීමක් මුතිය වේදින්න නිසි ඇගීමක් ලැබිලා නැහැ මේ රටේ නිසි තැනක් ලැබෙන්න ඕනට ලැබෙන්නේ නැහැ තරුණයාට තරුණියට තැන නැහැ මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ අන්නත්තර වෙල ඉන්නේ ඉගෙන ගත්තට වැඩක් නැහැ ඉගෙන ගන්න බෑ ඒ වගේ ගැටලු රාශියක් තියෙන්නේ ඒ සියලු දෙනා මගේ තීරණය කළා තියෙනවා ඔබේ සේවය පිටරටකට සපයන මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ රට සේවයක් කරන්න මිනිස්සු කලකිරිලා මේ රට එපා වෙලා යන්න සූදානම් වෙලා ඉන්නේ එතෙන්ට තමයි මේ රටේ පාලකයෝ මේ රට ගිනල්ලා තියෙන්නේ මේ වෙනකොට හරිම කනගාටුදායකයි ඉතින් කවදාක හරි මේ රට තනි වෙයි මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු සියලු වෘත්තිවේදීන් බුද්ධිමුතුන් නුගතුන් ආචාර්යෝ මහාචාර්යෝ සියලු දෙනාම ගිහිල්ලා මේ රටෙන් ඥානය ලබාගත් සිල් දෙනා ගිහිල්ලා කොහේ හරි විදේශයකට ඒ ඉගෙන ගත්තු දේ ඔවුන්ගේ දැනුම විකුණලා ඔවුන් නිසිතැන ලබාගෙන ඉතගොල්ල ජීවත් වෙයි අපේ රටේ ඇතුලේ අපි තනි වෙයි මේ ලංකාව තනි වෙයි එහෙම තනි වෙන්න ඕන රටක් නෙවෙයි මේ රට. ඉතින් මොකක්ද කරන්නේ මේ පාලකයන් අරන් ගිහලා තියෙන්නේ එතෙන්ට මේ රට කාටද කියන්නේ මේ දේ කොහොමද මේක නතර කරන්නේ පාලකයට මේ දේවල් කලමනා කරගන්න හැකියාවක් තිබුණේ නැහැ පාලකයා තාම නන්දොඩුම් ඉතාමත්ම අමනෝඥනලිස කිසිම දෙයක් කියන දෙයක් මොනම දෙයක්වත් මේ වනතුරු සත්‍යයකට සත්‍ය පහකට ගණන් ගන්න නැතුව මේ රට කාබාසිනේ කරන එක තමයි කරන්නේ. ඒකේ හොඳටම තේරෙන මේ රටේ මිනිස්සු මේ මිනිස්සු මේ මිහ ආදරේ නැහැ කියලා බදු වැඩි කරා පහුගිය දවස්වල රට ගෙනියන්න බැහැ බදු නැතුව ඇත්ත. හැබැයි අසාමාන්‍ය ලෙස එකපාරට බදු වැඩි කරාම මේ ගහින් වැඩම හිල් ගුණ හැන්න වගේ කතන්දරත් තමයි පොඩි මිනිහට ලංකාවේ සිද්ධෙන්නේ. ඉන්නේ ගෑස් එකල තෝ කට්ට කනවා පොලිමේ ඩීසල් ටික පෙට්‍රල් ටික තෝ කට්ට කනවා පොලිමේ සිමෙන්ති කොට්ටයක් නැතුව කට්ට කනවා පොලිමේ ඒ වෘති මේසන් බාසුන් වැලට ඒ බෙදරුවන්ට වැඩ කරගන්න සිමෙන්ති නෑ වැඩ කරවන්න ඒ මිනිස්සුන්ට සිමෙන්ති නෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙද්දි බදු වැඩි කරා දුරකථන ජාලවල පවා සියලු බදු වැඩි කළා තියෙනවා. අද නිවේදනය කළා තිබ්බා අද ඉඳලා සියලු බදු වැඩි වෙනවා කියලා. ඉතින් මේක කොහොමද මේ රටට බලපාන්නේ රටේ සියලු අංශවලට බලපානවා මේ බදු වැඩි කිරීම පොඩි මිනිහාට කෙසේද බලපාන්නේ පොඩි මිනිහාට වෙන වාසිය මොකද්ද රටට වෙන වාසිය මොකද්ද මේ බදු වැඩි කිරීමෙන් කියලා මම පාලකයන් අහන්න කැමතියි. මේ පාලකයන් රට ගැන කිසිම දැනුමක් සහ මේ පාලන ක්‍රමය ගැන කිසිම දැනුමක් නැහැ දැනුමක් නැතිම නැතුව ඉතාමත්ම අත්නෝමතික ලෙස ඔවුන්ට හිතුණු දේ ඔවුන් මේ රට ඇතුලේ කරනවා මේ රටේ ජනතාව ගැන මේ රට ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ කියලා අනේක වාරයක් ඔප්පු කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණේ ළඟම උදාහරණේ තමයි 92 අනුරතිව සහ ඩෙල්ප් කියන දූපත් තුන ඉන්දියාවට විදුලිය ගබඩාකිලිමේ බලාගාරයක් පිහිටුවීම සඳහා ගිවිසුම් ගත වෙලා බාර දීලා තියෙනවා ගිවිසුම් අත්සන් කරලා ලබා දීලා තියෙනවා. ඒ ගිවිසුම් ලබා දීමේ වේගය ඉතාමත්ම සැකසහිතයි. මොකද සඳ උදේ පටන් ගත්ත සඳ හවස කැබිනට් මණ්ඩලයේදී වත් කළා අඟහරුවාද වෙද්දි මේ සියලු ගිවිසුම් අත්සන් කළා අඟහරුවාද වෙද්දි මේ සියලු මේ දූපත් තුන ඉන්දියාවට පවරල දීලා ඉවරයි විදුලි බලාගාර සැදීම සඳහා. මොකද විදුලි ගබඩා කරගැනීමේ බැටරි පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා. ඉතින් මේක රටේ ආරක්ෂාවට මේක රටේ බලශක්තිය සම්බන්ධව අපේ ස්වෛරීත්වයට ලොකු බලපෑමක් කරනවා මේ සිදුවීම. එන්න එන්න අපේ රටේ සම්පත් එන්න එන්න අපේ රටේ වපසරිය අඩු වෙන බව
තමයි පේන්නේ මේ ජරා පාලකෝ මේ කිසිම දෙයක් දුරදිග බලන්නේ නැති පාලකයෝ හින්දා ඉතින් මේ දේවල් මේ රට ඇතුළේ සිද්ධ වෙනවා මේ රට සිද්ධ වෙනවා කවුරු මොනව කොහොම කරුවත් මේ පාලකෝ අහන්නේ නැහැ කවුරු කොහොම මොනව කරුවත් මේ පාලකෝ අහන්නේ නැහැ ඉතින් මේ පාලකෝ අනිවාර්යයෙන්ම එළවා දමන්න ඕන දැන් කාලය හරි අනිවාර්යයෙන් යන්න කවුරු යන්නේත් නැහැ යන්න කවුරු යන්නේ නැහැ මොකද ගිවිසුම් අස්සම් කරනකොට දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා ගිවිසුම් තුළ හොර දණු දෙනු විනෝදභාවය නැති බොහෝ දේවල් මේ ගිවිසුම් තුලක් තියෙනවා විනෝදභාවයක් කිසිම නැහැ මොකද මේ ගිවිසුමක් රටක මේ දූපත් තුන පවර දෙනවා කියලා කියන්නේ මේ සෑහෙන සාකච්ඡා බඳුන් කරන්න ඕන විෂයක් බඳුන් කරන්න ඕන කාරණයක් නමුත් ඒ කිසිම කෙනෙකුින් අහන්නේ නැතුව ඉතින් අත්නොමතික ලෙස කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා ඒ සෙනෙකින්ම මේ ගිවිසුම් අස්සම් කළ මේ දූපත් තුන බාර දීලා ලියලා දීලා තියෙනවා ඉන්දියාවට ඉතින් මේක අපේ ආරක්ෂාව ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් ඉතින් මේව කාට කියන්නද මේව අපිට දෙයියොට කියලා වැඩ නැහැ දෙයියෝ බලන්නේ නැහැ දෙයියෝ නැහැ ලංකාවේ මුම් කරන මේ ජරා වැඩින්ද දෙයියොත් රටේ පාල ගිහිල්ලා තියෙන්නේ ඒකින් ගන්න මෙන්න මේ කරුණු කාරණා ගැන ඉතාමත් කෙටියෙන් උඩ මතක් කරන්න තමයි මම අද වීඩියෝ එකට ආවේ ඉතින් රටේ ජනතාව දැනුවත් වෙලා ඉන්න ඕන අප්ඩේට් වෙලා ඉන්න ඕන මොනවද මුම් මේ කරන්නේ කියන එක සම්බන්ධව ඒ ඩෙඩ් දූපතේ පෞරුපික තවත් රට ණය කළ තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 382.37 ණය වශයෙන් තමයි අපිට ලැබෙන්නේ මේ ව්‍යාපෘතියේදී මේ ව්‍යාපෘතිය තව වෙනස් කිරීම කරන්න සිද්ධද මේ ව්‍යාපෘතිය තව පුළුල් කරන්න සිද්ධ වෙලා වේදන් දරන්න ඕන ඉතින් ඒ සියලු වේදන් අපේ රජය විසින් දරන්න ඕන ගිවිසුම් ගත වෙලා තියෙන්නේ එමයයි ඉතින් එහෙම කරන්නේ කොහොමද මේලා අපේ රටේ සල්ලි නැතුව ඉන්නේලා නමුත් ඒ ගිවිසුම් ගත වෙලා තියෙනවා මේ විදිහේ වෙලාව මේ වෙලාවේ මේවා ඉතාමත්ම නරක වැඩ මේ තමයි හොඳ නැති වැඩ මේවා මේ රට ගැලපෙන්නේ නැති වැඩ මේ අවස්ථාවේ මොකද මේ තියෙන තත්ත්වයක් එක්ක මේක තමයි මට කියන්න ඕනකම තිබ්බේ ඉතින් බොහොමත් ස්තුතියි බලන්න මේ වීඩියෝ කමෙන්ට් කරන්න ලයික් කරන්න ඔබට යමක් කියන්න තියෙනවා මේ වීඩියෝ ගැන යමක් කියන්න තියෙනවා තව කරුණු කියන්න ඕන කරුණු ගැන තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මාව එතකොට ඔබට නොටිෆිකේෂන් එකක් ඒවි මගේ හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් කර වෙලාවට ඉතින් මම නවතින්නම් ඔබ සැමට මම ස්තුතියි.